ගුවන් සබූ දැසලක්. දෙෙසම්ඹර් මාසේ තුන් මනිතාව හොදාවීත ේන්නේි අපි බලබූ අද දවසට අදාළව චාතික පුවත්මත් මොනවද. වාර්තාකරාන්න කෙළ ප්‍රධහන සිරස්තල විදිහෙට. අපට දකින්නට පුළුවන් කමතිබුණවා දවසලයයාමයම උණුසුම් කාරණ කපයක්ම අතර විශිෂෙන්ම ගෑස් ආස්ත්‍රීත පිපිරීම් ගිනි ගැනීම් අනතුරු. පිළිබඳව බොහොමයක් දකිනට පුළුවන් කමතිබෙනවා. ඒ අතරේ ඒ දවසේදී මාධ්‍යවේදීන් සඳහා රක්ෂණ ඔපපු ප්‍රධානයක් අග්‍රමත්්‍යවරයාගේ ප්‍රධානත්තේ සිද වුණා ඒ දී ආග්‍රමතවරයා දැක්වු දැරු අදහස් වෙතත් අපට අදානයමු කරන්න පුළන් කමතිබෙනවා බියෝයා දක්ෂ්‍රමාණන්ලය කකිපදෙකි. සෙනවා යදී යම්යම් බිවිධ වූ කාරණ අපට අද දවසේදී මුණ ගැසෙනවා. පිගෑස් පිළිබඳව ගත්තොත් අද. විද වූ වාර්තා අතරය මේ පිළිබඳව පලවන. දකින්නට පුළුවන් දිවයින පුවත්පත ගෙන වාර්තාවක් ගෑස් කාන්්දුව කලින් හඳුනාගන්න උපකරන දෙකක් පිළියන්ඳල තරුණේ කලුතු නිර්මාණයක් බිහිකිරීම පිණිබඳම. ඒ මේ තත්ත්වය පෙරාතුූ හඳුනාගැනීම සඳහා ඔහු ඔහුගේ දැනුම භාවිත කරලා අනිත්තෑගේ තාරක්ෂාව තකා මේ විදිහට නව නිර්මාණයක් බිහිකිරීම පිබඳව මුලින්ම උටතාාගන්න. garder ලke सुදුිය यුතු அු දැනම ව නිර්මාණ ලෝකයට බිහිවීම දායාදවීම ඒවා බිහිවෙන්නටත් විධ අර්බුද ගැටලු තමයි බොහෝවෙලාවට හේතු වෙලා තිබෙන්නේ මේ ගෑස් කාන්දුව කියන්නේ අදකීක ඇතිවුණු තත්වයක් නේ ගෑස් පරිභෝජනය කරන්න මිනිස්සු පටන්ගත්තු තැනැ දලා කාදුවීම නොතිබුණා නෙවෙයි. නමුත් මේ දවස්වල මේ වෙලාතියෙන්නේ රැල්ලක්විදිහට නිරන්තර අනතුරු සුදු වෙමින් තිබෙන නිසා. එහියම් ගැටලුවක් තිබෙන බව බොහොම පහැදිලිබ දකින්නට ලැබීම තමයි තිබ. අපි ඒ නිසාම දැම් මේ තරුණයට සුභ පැතුම් එක්කාසු කරබෙන්. ඔහුගේ මේ නිර්මාණය වැදගත්වෙන්නේ අද මේ තිබෙන තත්ත්වයටටම නෙව නිසාමාන්‍යෙන් නිවසක ගෑස් පරිහරණය කරනකට අප දැනුම්පත්ව යුතු කාරණාතිබන ඇැම්බලාට පිළිබඳව කිසිදු සැකීමකින් තොරව තමයි නිවසේ ගෑස් පරිහරණය කරන්නඒනිසාම් මෙවැනි තත්ත්යක් තිබුණනා හෝන් නොතිබුණා නිරන්තරව අපගේ ආරක්ෂාව වෙනුවෙන් අප කටයුතු කිරීම සහ සූදානම්ම සිටිම දැනුම්මත්ව ඉඳීම ඉතාමත්ම වැදගත්තවා ඇඒ සද මේ නිර්මාණය ඉතාම ප්‍රෝජනවේ. ඊත් ගෑස් පිපිරීම් දහයක් ප්‍රමිතිය සහතික නොකර රගිලේට හා ගෑස් ට ගැන්වීමට හිඩ දෙ එපා පාරභූක අධිකාරි යානයන අප නැන පාලකග ඉල්ල කියලා අද දිවයින පුවත්වාර්තාවක තවදුරටත් දක්නො ඇතරේ මේ පිපිරීම් අතර දිහිවර යාත්‍රාවකත් ගෑස් නිසා පිපිරීමක් සිදුවී ඇති බවට අද දිවයින වාර්තා කරලා තියෙනවා. අපි ඊළඟට දැක්ක තවත් පුවත්පතක සඳහන් වෙලා තිබෙනවා මේ දක්වාා සිදු වූ අනතුරු පිළිබඳව. අද පුවත්වාර්තාවක තමයි අප ෙස දකිනට ළුවන්කම තිබෙන නොම්ට දෙසම්බ එකක දක්වා ගේස්කන්දුවම් ිරිම් ගේැස්මට පිරිම් සිද්ධේ එකේ දහසයක් පොලිස් ූලස්ථානය. යම් ම ැංවල මේ පිළිබඳ වාර්තා පලවෙනකොට එකසිත්තිහ ක්වන්නන සංඛ්‍යාවක්විදියට අත්වාර්තා වෙනවා. කෙේ වෙතාත් මේ පුවත්වාර්තාවට අනුව වැඩිම සසිදුවීම් සංඛ්‍යාවක් තිස්ටනිද රෑදුල හිඳල පලවෙනිදා.ඒ එකැන දෙසම්බ පළවෙනි රෑදොළහ දක්වා ගෙවුණු පෑ විසිහතක කාලය තුළ සිද්ධීන් පනස්තුනක් කොවාර්තාාවී ඇති බවට අද මේ පුවත්වාර්තාව सदहांकृति बिनो आप किसी भी तद මේ පොකුරට එක වැලට සුදු වූ සිද්ධමයක් පිළිබඳව සඳහන්වෙන්න. දැන් ඒක තමයි කියන්නේ මෙතන යම් ගැටලුවක් තියන එක ොහොම පැහදිලී කියන කාරණාව මොකද පසගේ අවුරුදු පහහායක කාය ැලුවට පසේ පාරිභෝගි කාරක්ෂණ රාජමාත ලසන් තලගයවන්න මහතා පාර්ලිේන්තුයේදී ප්‍රකාශ කරන්නත් දෙසියඉක්මවන සංඛ්‍යාවක් තමයි සමස්ත ගෑස් නිසා අනතුර විදදිට පිට වාර්තා වෙලාත ල පහුගගේ කාලය මුළුල්ලේම. හෙතකුට මේ වාසයක පමණ කාලයක් තුළ මෙත ම් සංඛ්‍යාවක් සිද්ධ වෙලා නම් එතන පැහැදිලි ගැටලුවක් තිබෙනවා ඒවගේ අපි අද පුවත්වාර්ථාවක දකිනවා හරින් ප්‍රාන්දු වක්ෂයේ මන්ත්‍රීවරයා ඒවගේම විච්ත හෙරත් මන්ත්‍රීවරයා මේ පි බදවා දක්කුවාදහස් ලිත්‍රෝ එක විකරන්න පාරක් කපන්න ද අපහහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල සිිින්දර පුරන්නන්නේ ගේෑ සිිින්දර පුරනණ පිට පසු අ්ු න්න්නවාද කියන සකපට පත්තිවනවා සජ පර්ලිමේන්තු මන්්‍රී හරින් පනාාද ැන්කි න හවත් පුරල දක්කි ලබ ෑ. නිසා යම්යම් විශෂෙන් ලිප්පු පුරායම්, ලිප ගෑර්ස් බටය රැගියුලේටර එක මේවට තමයි බොහෝ අනතුරුවෙන් ඒ සිදුවන ගිනිගැණ පිපිරීම සහක් ගිනි ගැනීම නිසා. ඒ ආශවිතවයි ආශ්‍රී සමීපේ තිබෙන්ෙන දේවල් හානිවීම යාසලින්නයටට හානිව මෙවත් තමයි වාර්ාවන සිද්ධි විදියට සඳහන් කරාඩට පුළුවන්කම තිබෙන්නේ. බලේටාව රටේ චාතික රක්ෂාව සපයනනාද කුස් ේ ආරක්ෂාවත් නෑ ජාතික ජනබලවේක පාලිමේතුන්ත්‍ර විචත හෙරත් මහතා එහෙම කියනවා. ලංකාදී පුවත් පතත් අද මෙයාාකාරෙන් වාර්තා කනකොට ගෑස් අනතුරුවල වගකීම සමාගම් භාරගන්න ඕනෙ කියලා. ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. සමාගම් භාර ගනීද මොකද සමාගම් පහුගිය පැවැති මාධ්‍ය හම්මේදී අදහස් දැක්වූ ආකාරයට ඇතැම් ප්‍රශ්වලදී නිරුත්තර වුණා ඒ සමාගමයේ ප්‍රධහනයින්. ඉතින් මෙවැනි සමාගමක ප්‍රධහනීන්ට මෙවට උත්තර නැත්තම් කෞද උත්තර සපයන්නෙ එකෙනන ජනතාව. තිය ප්‍රශ්ණය ැ ආ්ඩුුවත්කයනවා සමාගම මේකට වග කියයන් ඕෝනිි කලා එෙපම නක් නෙවෙේ අපි නේති විශාරධවරයකුගේ අදහසකු අද දකිනවා මේ පුවත්වාර්තා තුළ ජනාතිපතිදිීතිීක්්ෂ, අධික නමාත්‍යංශ උපදේක යවාද සුල්ලවා මහතා සඳහන් කනු මවබිම පත්තරරි ගෑස් විින්දිතියන්ට වහම වන්දිගවිය යුතුයි. ඇත්තටම මේ සිෙද්ධිවලින් පීඩාවට පත්්‍යච්ච ජනතාවට කාගේ පිළිසරණක්ද කියරෙක තමයි ඊළඟට තිබෙන ගැටලුව මොක. වෙලද සල්වලින් එහම විමසදි දැන් ගෑ සලවි කරන ගෑ අලවි නෝජතයෝ ඉන්නවානේ වෙලද සල් ගමේ තියෙන පොඩි කඩේ දක්වා මේ වෙලද සල් හිමියන්ගෙන් විමසද්දී ඔවුන් කියනදේ තමයි ඕුන්ට මේ පිළිබඳව වගකී මක් බහරගන්න බැහැ. ඔවුන් ඔවන්ගේ නියෝජතීන්ට කතා කරහම සමහර වෙලාවට පාර්භෝගික ජනතාව පැත්තකතිය අඩුමතර මෙ තමන්ගේ ගෑස් ටික තොග පිටින් ගන්න අල්ලවිකරුවන්ගේ දුරකථනය වත් අආන්ස කරන්නේ නෑ ප්‍රතිචාරනෑ කියලා සමාගමටච. දනාව කෝුණු ෙල්ලරනවා. ඒවගේ මහතැම් ලදසල් හිමියෝ කියන්නේ එහෙම කාන්දුවීමක් වෙලා යම් සිදුවීමක්වල යම් ගැටලුවට පත්ව වන තේම පොලිසියට පැමල්ි කරන්න පොලිසිට තව අත්තරාජකාරයක්ක තුලාතින දවසල ගෑස් නිසා වන අනතුරෝ පිළි මඳව සොයා බැලිීම සදා ජනතාවට සිද්ධ වෙලාන පොලිසියට කියල්ල මේ දුක්ක පැමිනිල්ල ඉදිරි පත්කරන්න. මොකද අලවිි කරට පස්සේ අලවිසල් ලිමියෝ මේ බාරගණඩිනෑ මෙතන ැටලු රාක්ෂයක්කය නිසා නිර්මාණය වෙලාතිමට බව විශෂයෙන් සඳහන් කරන්නට ඕන. ඊරඟට විපක්ෂණයක සජිත් ප්‍රේමදා සමහතා කියනවා සෞභාග්‍ය කෙසේ වෙතත් රට පිපරීම් ලන්තයක් බවට පත්වෙලා තියෙනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. ඉළඟට මේ ගැල් සනතුර වලක්වන්න උපදශමාලාාවක් කද මෞබිම පුවත් පත පාඨකයාවෙත ලබාදීති වෙනවා අපට දකින්නට පුළුවන් කමතිබෙනවා ඒවා ඔබට වෙලාවතියනෝනන් කියවා බලන්න ඉතාමත්ම වටීවි කියලා පහිතනවා ඒවාගේ. මේ පිළිමඳව ගෑසිලින්දரே යම් කාන්ද වීීමමක් යම් ගැටලු ක්තිබෙන බවාව නිරීක්ෂණය වෙනවානම් අදා අලි නියෝජතීන්ට ආසන්නම පොලිසියට මේ පිළිබන්ඳුව පත් කර තියෙන කමිටුවේ අංකවලට දැනුම් දෙන්නේ කමිට්ුවේ අංක ෝපියුබට ඉදිරි පත් කරන්නට බලාපොත්තු වනො බිඳදුව එකයි එකයි පහයි අටසය කොළහයි නවසය විසි හත්ත. එමන තම් බිඳවා එකයි එකයි පහයි අටසය කොළහයි නවසිය විසි නාවය බිඳු එකයි එකයි පහයි අටසය කොළහයි නවසේ වි හත වූ නවසය විසිනාව මේ පිමදව කමිටුව කමිටුව අපි දැක්කා අද පපුුවත්වාර්තාතුළ තිවා ගැස් කමිටුව ගෙන් ගෙට් ගොස්, තොරුතුරු විම සයි කියල භිෂ් විද්‍යාල මහ චාර්ර්ගේ ප්‍රධහනත්තයෙන් පත්ල මෙම කමිටුව ඒ දවස්සේදී අතුර ගෙරිය කොට්ටා හෝමාගම ආදී ප්‍රදේශවල නිවෙස් වෙත ගොස් මේ සිද්ධීන්වලට මුහුණ පාපුු නිවේස් වෙත ගොස් මේ පිළිමන්දව සොයා බැලිම් සුදු කළ බව සඳහන්න නවා. එතුමල්ලා ඒම යන කොටත් රටේ අම්යම් තැවල. මුළුතැන්ගේවල ඒවගේම යම්මේ හෝ ටල්බේ අදී අම්මම්ස්ථානවල තිබ ගෑස්. ආශ්්‍රිත අනතුරු පිළිබඳව වාර්තා වනාා හිට පස් අපි අරුණ පුවක් පතට ඒේදී දකින්නට පුළුවන් කම තිබෙනවා ගෑස් සංයුතිය වෙනස් කළේ ඇයි විගනනෙන් විමර්ෂණ කරනවා කියලා අද සඳහන් වෙලා තිබෙනවා. මේ ගෑස් මෙහෙම වෙන්න හේතුව විදිහට විශේෂයෙන්ම මේ සමාගම්බලින් මේ පිළිබඳව එක අදාලා ිත්‍රෝ සමාගමෙන්න්නම මේ පිළිබඳව විම සද්‍ය උු මුලින් පිගත් නෑ කිස්සිු ආරය ඔවුන් ැදිහත් මක්මත තිබෙනවා කියෙනෙ නමුත් පස ෝට පිගන්න. සිදදබ ජූලිමාසේදී සාම්පලකී පයක්ක්වලඳ පලට නිකුත් කළ බව ජනතවිත නිකුත් කළ බව සංයුතිය වෙනස් කරපු. ඒවගේම පහුගගේ කාලය අපට මතකයි ලෝ හ ර ගේැ සිිින්දර තමට හුරුපුරු ග්‍රහස්ථ ගෑැසිලින්දර නමුත් ලිටර් හට එකක් ගැවවා මේක ගහත්දිම බහෝ දෙනා ැඩ චෝදනා එල්ලකර විේශන එල්ලවන මතම ේදතිබුණ මේ පිඳව නමුත් ේතුලත් කියවිච්ච කාරනාව තමයි මේ ගෑස කික්මට ඉ වරවෙන හතු තමයි ප්‍රණ ඩ ක . තිබ ප්‍රමාණිටත් වඩා කිලෝො තුනට අසන්න ප්‍රමාණික දෙක දසමට ප්‍රමාණයක අඩුවක් පෙන්නුම් කරනවා මේ කාරණා දැන් තමයි සමාගම යමාකාරයකින් හෝ පිළිගැනීමකට ලක්කරමින් තිබෙන්නේ. තින් ඒ ආකාරයෙන් මේ සමාගම් වගකීම්බිරහිතව කටයුතු කරනවා අදම නැත ලාභ්‍ය තකා ජනතාවගේ ජීවිත උක්කසට තියමින් කටයුතු කරනවාද කෙනක පිළිබඳවත් විගඩනින් හෝසා බලීම ඉතාමත්ම වැදගත් කියලාප විශ්වාස කරනවා. මේ ආශ්‍රත තවත්ව විද වාර්තානම් දකින්නට පුළුවන් කමතින ල්ළඟට ආරුණ පත්තරෙත අපට දකින්නට පුළුවන් අර ගෑස් කාන්දු හොයන්න පිළියන්ඳල බද්ධික කියන නවඩර්මාණකරවා නිපයම් කරවා ඉදිරිපත් කළ නිර්මාණය පිළිබඳව කාන්දුව කල්තිය හැඳන අවධනම දැනුම් දෙන්නේ ලාම් එකෙන් කෙලයි වාර්තා කරනය ෝල්ට හය විදුලි ධාරිතාවකින් පෑය විසි හතරක් මේ වැඩ කරනවා කියලත් වාර්තා කරනවා ඒ වගේම අපි මේ නවනිර්මාණ බිහිවීම අග කරනවා හැබැයි ගෑස් කාන් අන්ඳුවීම් කියනක සිදු නොවෙන තැනට ආදාළ සමාගම් නිෂ්පාදකෙන් වග කියන තැනකට ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සහතකයක් ලැබ යුතුයි කෙලයි අප නම් විශ්වාස කරාන්නේ. තවත්කාර ලාබොහම ඇත්තියනවා යම් විරාමේකට ආදාපට කාලවෙලාවත් තියෙනවා තවදුරටත්පු අත්තාර්තා ඔබට ඉදිරි පත්කරන්නට විරමෙන් පසු යා ලිබුණ ගැස. Hyramin pasialit puvatvartavete jomuemu, gääs kata tavat tiednoa. ම අපි දිවයින පපුුවත්වාර්තාාවට යමේදී ගේෑ සනතුරක්නම් පොලිසිට කියැන ජනාධීපති කමටු මහජන්තාවට දැනුම්ද කියලා කියන ඒවගේම ජනාධීපති කමිටු වාර්තාාවපුටා දක්කොමින් ගෑ ාස්ත්‍රීත සිද්ධිය එකසිේ තිස්සේක් වාර්තාාවී ඇති බව. අහද දිනමින වාර්තා කරනවා. ඊළඟට අපට දකිනපුල නැවතවතක් දිවයින පුවත්පතේ පොපේන් සහභියටේ නොවේ ල්පි ගැස් හ පිත් ්‍යාමන පීඩනය පිළි බදවයි. කිජතය සස්ථාන යෝජ කමනා කරම පොපන් ස ිය ස ියත. ිඳව රන්තර විම සිලිත්ත ව කොට අහස් දැක්වන කොට කතා හ වෙනකොට ංජතතිල් සංසාම නිියෝච්ච කළමනාකරු කියන්න ගෑස් පිළිබඳව අදාළ නිර්ණයකේබවට පත්වෙන්න නාමනය කරන්න පුළුවන් කමතින පීඩනයට අනුවයි කියලා. එතකොට පීඩනය වැඩවීමට නිසාද මේ විදිට එලියට කාන්ද වෙන්නේ. ඉළඟට ඒ ටැකට සවි කරන උපාගවලින් පිපිරීම් සිද්ධ වෙන්නේ මේක තමයි ඇතිවේ එබෙන ප්‍රශ්නය. ඉළඟට දිනමින වාර්තාාවනට දකින පුුවන් කමතියෙනවා ප්‍රශ්කග සිිදර ගබා. ලට අන්න කියලා විචතෙරත් මන්ත්‍රීවරයක් කරන ලි මේ තිතාම වැදගත් කාරනාවක් මොකද දැනට තවදුරුටත් මේවා නිකුත් වෙනවාදවෙලද පොලට කනෙක පිළිබඳව පාර් භෝගික අධිකායතිනවා ප්‍රමිතිආයතනය තියෙනවා තවත් ආයතන කියපයක්ම තියෙනවා මේ හා සම්බන්ධවිය හැකි මේ අය සොයා බැලීම ඉතාමත්ම වැදගත්තනවා. ගැස් පරිීක්ෂා කරන රසායනාගාරයක් හදන්න අවධහනය යොමු වියතුයි කියෙ ඇතරෙ. ක් ජත පක්ෂය පානමිතුන්තුරු ල්ිමි මහත්මයක් කියෙනවා පරක්ෂනා ාරයක් කදන්න මේ රසානාගාරයක් කදන්න අපි කටයතු කරන්න ඕනි කෙලා මොකද දැන්තත් යම් සමාගම්බල රසානාගර කටයතු මෙ තමයි සිද්ධ වෙන්නේ හැයි පොදුවේ මේ පිළිබඳ ඕනෑම පරීක්ෂණයක් කළ හැකි රසායනාගාරයක් අප සතුව නෑ එක වරපතල ගැටලුවක් මේවන් තම ඒවා එලියට එන්නේ අනාවරන වෙන්නේ. ඊලඟට අපි අවදහනය යොමු කරමු තවත් කාරණ කියපයක් වෙතේ කාරණ අතර විශෂයනයේ අග්‍රාමත්්‍යවරයා ගේ අදහස් දැක්වේමක් වෙත බොහ දෙනා ගවධානය මුුණ මාධ්‍යවේදීන්ට රක්ෂණෝ පුලබාද මේ අවස්ථාවේදී දැක්පු අදහස් දිනමින වාර්තා කරාකාරයට මාධ්‍යයට ආ්ඩු හදන්න බලයටගගේන්න පුුවන් හැබැ ආ්ඩු රකින්න බෑ ඇැස දිස් රක්ෂණාවරණ පින්න්නම මින් අගමැති කියයි කියලයි සඳහන් කරන්නේ මේ කතාවට පුවත් පත්බොහො මේ කවදහනය යොමු වීති වෙනවා දිවයින දක්වෙනවා ආණ්ඩු හදන්නත් පෙරනල න්නත් මාධ්‍යයට පුළුවන් ආණ්ඩු රැක ගැනීම බලයේ සිටින අයගේ වග කියමයි කියලා. ඒයි ඕහකයන් ඒකම දලල් සහපෙරුම අමාත්‍යවරයාබිට කලින් ජනමාධ්‍යමාත්‍යවරයාව්වා නම් මීටත් කලින් මාධිවේදීන් සඳහ මේ රක්ෂණාවරණය ඇසිදිසි රක්ෂණාවරණය ලබාදන්න තිබුණක් කියලත් ග්‍රාමාත්‍ය මහහිදරාජිපක්ෂ මහත්ම්‍යයා කියනවා ඒ කාලයේ සිදවීම් තමන්වේ කාල රිපෝටර් විදිරිට පුජනාධිපතිනය නම් කරා කියලා . මාධ්‍යියක තිබ බැඳීම මේ සසිියල්ලත් එක්ක එතුම මෙහෙමත් කියනවා අවස්ථාවේද අදහසකවින් මාධ්‍යයට කිසිුදු ආකාරයක බල පෑමක් කිසිදු ද්‍යාකා සිද්ධවෙලා නෑ මාධ්‍යයට නිදහස කටයුතු කරගෙනන්න තමන්ගේ පාලන තුළ අවස්ථාව සලසලදීල තියෙනවා මේ ආදී වශයෙන් එතුමා බොහෝ අදහස් ඊයේ දක්වනවා අපට දකින්නට පුළුවන්කම තිබුණා. ඊළගට පහුගිය කාලේ එතුම ලා්ඩු කරන කරපු කාලේසා දැම් මේ කරන කාලය තුළ. වත් ඇතැම් තැගවලින් ැගුණු චෝදනාවක් තමයි මාධ්‍ය මර්ධනයට මාධ්‍ය බේදීන් පිළිබඳව කටයුතු කරද්දි යම් ආකාරයක පීන නැකිල්ල කරින් කටයු හුගේ කාල නම් ැඩිේස චෝදනා තිබ මාධ මාර්දනයට ඒ ගයාන්්ඩු ලබල කටයුතු කර කියල හැබැයි අග්‍රමාත මහින්ද්‍රරජ පක්ෂ මතා යේ දැක්වු අදහස් වල කියන්නේ කිස්සුදු ආකාරයකයේ බැනි ක්‍රියාවලට තමන් කටයුතු කළින් නැහැයි කියලයි. යින් පස් අප එමු තවත් විවිධ වූ වාර්තා කීපයක් with it ය අතර චම්පික ඇතුළුති දනාට අධි චෝදන කියය වයිතුන් පාක් මැඳලකිව පටලියමත්තුමාගෙන් කිසි මු දවක් ලැබුණනෑ අනතුරට පත්තරුණයාගේ පාසාක්ෂි දෙමන් කියයි සන්ඳීප් කියයන තරුණයා අනුතුරක්සිදු කරපලායාම සිදු සිදුකිරීම පිබඳව අද හැම පත්තරයක්ම වගේම මේ පාට්ලි චම්පිකර අන්නවක හිට පාමාත්්‍යවරයාට එරහිව ්‍යවාගම අඩුව පිබඳ වාර්තාක අපිකවවෙ දදිවයින වාර්තාව අද මව්බිම වාර්තාව තමයි අපි දැන් මේ දකින්නේ එහි සඳහන් වෙනවා චම්පික විරෝදධාව විසිවෙයි අධිචෝදනා දහසයක් සමඟ මත නඩුව විභාගයට කියලා වාර්තා කරනවා මේ සධීප නම්තරුණ අයට කර පාලායා මේ සිද්ධිය පිළිබඳව මේ දරවාට යුක්තිය ඉටු කරන්නේ නැති නම් කුමට මෙරට අධිකරණය නීතිය හා යුතුකම් කියලා නියෝජ්ජ සලිස්ට ජෙනරල් දිලිප පිරිස් මහතා ප්‍රශ් කිරීමත් අද අපට දකිනට පුළුවන් කමති ෙන වාජේෂට නෝජ සලිට ජෙනරල් රයාගේ මේ ප්‍රකාශයත්තක අපට නන්දා මාල්මියයගේ ගේී පෙලකොත. ඒ ගිය මතකුණු අවස්ථා නම් මේ අවස්ථාව විතරක් නෙමේ තවත් බොහෝ තැංවලට මතක්කුණා කියල කියන්නත් ඕනේ. කුමට මිරටාධිකරණය නීතිය හා. නිස්ුරන් කියන ගී පද පේලිය. තුන්වතාපක් පටලී ෙදරගීන් වැදල ඉල්ලවා දරුවා සනීප කරන්න උදව් කරන්න කියලා ඒක ගැන වෛද්‍යවරු බලාගනීවි මට නඩුතියවා කියලා හරවයි්වා සන්දීප්ගේ පියා කියයි කියලා වාර්තා කරනවා අද මවබිම පුවත් පත පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා පිළිබඳව මේ ඕගෙන් වෙ චානතුරන පිළිබඳව නඩුවිභාග්‍ය පිබඳව එහෙම වාර්තා පලවෙන කොට මෙචර් කල්. ප්‍රදවාගෙන හිටපු අසල් සලි මහත්මය නිදහස් කිරීම පිබඳදව මාස අටක් අදවාගෙන සිට අසසා ල්ල නිොස්කොට දහස අරුණන පුවත් පද ප්‍රධාන පුවත විද්‍යයටම වාර්තා කරනවා ඒකාරනාව. මුසම්මල් නිමල් සහ ගාමිණට සිතාසි කියෙල වාර්තා කරනවා ත්‍රස්ථවාදය වවැැක්වම පනතියා අතේ ස අටක වැඩ කාලයක් ්‍රක්්ීත මන්ධනා ාර ගත කන සිට ස් හි පලා ට ප න්ඩුකා අසත් සල එම ෝදනාවල නිදොස්කොට නිදහස් කර ලෙස කොබ හධදි කරන විනිසු මල් රන රජා ෝග ක බවතමයි. සඳහන් වෙන්න පැමිණිල්ලෙන් ඒ නිසා වන්දි ඉල්ලීමකුත් වාර්තාාව වෙනවා ඒ වන්දි ඉල්ලීමට අදාළව තමයි මේ කීපදනකුට සිතා සිනිිකුත් කිරීම සිදුවති වෙන බව සඳහන් වෙන්නේ. අපි ඒ පුවත්වාර්තාාවත් අනෙකුත් පුවත් පත්තුළත් දකිනවා ඒ අතරේ අද මෞවබිම පුවත්පතය අපට දකින්නට පුළුවන් කමතිබෙනවා Bio.ෝIයි සභහපති DG. ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්ස්ුවෙයි කියලා සුඩ කායෝචින මණ්ඩලයේ සහප අ්‍යක්ෂ නරල් සාහ. ක්ෂමඩලේ සමාජක්‍යන් සිය තනතුරවලින් ඒියඒල්ලා ස භා යෝචන මණඩ රංචිමාර්ග සඳහන් කළේ. ඇයි හිටඇටයම ල්ලා වෙලා තියෙන්නේ. අයු්න මණ්ඩේ හ තනතුවලට ඇමති ම්ඩලේ නොමග යවමින් නිලදධහරින් පත්කිරීමව සම්බන්ධයෙන් පසුගේද, කෝප් කමටුවේදී, චෝදනා එල්ලවීම මෙම ඉල්ලාසීමට ප්‍රධාන හේතුවී ඇති බව. දැනගන්නට ඇති බව තමයි, අද මෞබිම පුවත් පත මේ ගැන අවාර්තා කරබින් අනාාවරන කරලා තියෙන්නේ. අපට එලෙස දකින්නට පුළුවන්කම ති වෙනවා. දිවයින පුවත් පතිය තද දකින්නට පුළුවන්. BioෝIයි, සුපිරිපඩි විරෝධය, දෝර ගලයි අධ්‍යක්ෂමණ් ලේති දෙනෙක් අවස්වදි. Bioියෝයියගේ සුපෙරි පඩි ගන්න ආකීපදිනෙක් කියන එක පිළිබඳවවාර්තාවාවේ සොමයින මීට දෙන කේපයකට පෙර. ඉන් පස්සේ තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නේ අපි ලඟට දිවයින පුවත්පතේම දකිනවා තවත් වාර්තාවක් වරාය සතු අක්කර දහතුළක් නොවටිනා මුදලකට සමාගමකට දෙන්නේ අනුවක් කියලා තිිස්ස අත්්‍යනායක සමගිජණ බලවේගේ ජාතික සංමය දායකතුමා නගන චෝදනාවක් දකින්නට ලැබෙනවා එතුමා ඒ චෝදනාව මිලිසාද තත්ත්වය අනුව නගනවා පම නක් නෙවෙයි පහුගේ කාලේ වෙච්ච ගණුදෙනුවක් පිළිබඳම හම්බන්තුට වරය පිළිබඳව වාදේකත් පැටලුණ හිටපු අග්‍රාමාතතුමා එතුමාගේ තිටපු නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමඟ අපි අද මෙදිවයින පත්තරේ දකිනවා වන්දයක් ගෙව්වොත් හම්බන්තුට වරායි අපසු ගන්න පුලුව අන් කියලලා රනිල් වික්‍රමසිං ග්‍රමාත්්‍ය තුමා කියෙනවා. උත්වතියල උත්සවස් ශ්‍රීෙන් ලබාදීපු හම්බන්තුට වරාය සමාවෙන හම්බන්තුට වරායි නැවත. වන්දිගවල ගන්න පුළුවන් කියලා තමයි ඕකන් ඉති වන්දිගවල ගන්න දුන්නන්නේ මකද කියෙනක තමයි ඕනම කෙනෙක් ළඟටතහන ප්‍රශ්ණය ඕනම කෙනෙක් අහන ප්‍රශ්ණය. අපි ඒ ගැන ඊට පස්සෙ දකින වරාය අමාත්‍යවරයා දක්වන අදහසක් එහෙම ලේසියෙන් ගන්න බෑ කියලා තමයි ඔහු නම් කියන්නේ. ඇද දිවන්නන පුවත්පති අපි දකින වාර්තා දෙකක්. එකළඟ දකින වාර්තා දෙකක්. ඒ අතර අපට දකින්නට පුළුවන් කමතිමනවා විශේදස් රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීමකුත් මේ ගැන අහන්න ගිහිෙන්න් එදා ඇමතිකමත් නැති වුණා කියලා. අවුරුදු තිස්පහකට මේ වරාය ගොඩනඟපු සමාගමට අවුරුදු තිස්පහකට වරාය බදු දෙන්න පුළුවන් කමතියෙද්දි. අවුරුදු අනූනාවයකට බදුදු නැෑයි කියලා. ඒවක යහපාලනය ්‍රශ් කරන්න ගහල්ලා තමන්ට ඇමතිකමත් කැබෙන ටැමතිකමකුත් නැති වුණනා කියෙලා විජදස රාජපක්ෂ මහතාකිනො දැන් හරිේ පිටි මඳව කමිටවා කොමිෂන් ස්භාවක් පත්රලා සොයා බලනවා නම් හොඳයි කියෙයි. ඔහු කියන්නේ බැයි වරාය ඇමතුමා කියන්නේ දීප අය. රන්ලිකරම සිු හතයක්ැකිවත් වන්දිදීලා ගන්න පුලන්ගලේම ගන්න පුුවන් ැක නෑ කෙල රෝහිතාබේ ගුණවාර්දන ඇතිතුම කියනවා. ඊට පස් අපිේ තවත්ව විදූ වාර්තා අදදවස ගණනාවක්ම දකිනවා ඒවාර්තා අතර තියනවා මවබිම පොුවත් ප්‍රතක කියයොත් හෙම ඔමිකරෝන් ගැන නේලිකාගෙන් හෙලි දරව කිරීමක් පිළිබඳව. එය අතරේ ආචර චන්දිම ජීවන්දර මහතාත් කරපු හෙළි දරව් කිරීමක්. අපට දකින්නට පුළුවන් කමතිබුණ තවත් පුවත් පතක බල වෙලා තියවා. එහි සඳහන් වනේ . ට න්න මනත් න් තුන්වැ ാත්‍රාව ලබ ගෙනනම්. මේ ඔමිකරෝන් ප්‍රබේදයෙන් ගැලවීමේ යම් හැකිාවක් තිබෙන බවතමයි සඳහන්නුනේ කිස වෙතත් මහාචාර්ය නෙලිකා මලවිගේ කරුණු ගණනාවක්ම පිළිබඳව අනවරන කරනවා අමතතික් පැවති කොරණ වයිරස්්‍රහේද හතරට වඩ ොමිකරෝන් ප්‍රබේදේ ්‍යපතිය වේගවත්වේ හැකි අතර, ොවිව ආසාධනී සුවය ලැබූ පුද්ගල අන්ටුවද, එය ආසාධනය විය හැකි බවතමයි, ශ්‍රජාාවාදන ප්‍රවිශ්විද්‍යාලයේ ප්‍රතිීව විද්‍යානු වි්‍ය දේ. श प्र नी, महाचारे ली का माले ගේ ඒෙන්වාන බව සඳහන් කරන්නේ යාශ්‍රතව තවත් දැනුම්මත්කිරම් ගණන නක් මලවිගේ මහංචාරතුබිය සිදු කරතිබෙනවා දකින්නට පුළුවන් හනකට චන්ධිම චීවන්තර මහතාගේ අදහස් සැක්කිවීම වෙතත් අපි යොමුුවන්නට බලාපොරොත්තු වෙනවා අපි ලංකාදිීප පුවත්පතින් කියවා ගමු. බස්ට එන්න ගත්තොත් ඔමිකරෝන් වලින් බයවෙන්න ඕනේ නෑ කියලයි ඔහු කියන්නන්නේ තරේ කොරනාා පපැතින අවධාන මක් පිබඳව මහාචර පත්මා ගුණුරත් මහත්මය සඳහන් කරන අවධානය කරනවායි වගේ රටතුළට. ඇතුළුවන සියලුම දෙනා PCR කළයුතුයි කියලා ඇය සඳහන් කරලා තිබෙනවා. අපට දකිනට පුළුවන් අද ලංකාදීප පුවත්පාතේ. ඉන් පස්සේ අපට අද පුවත්පතේ දකින ලැබෙන තවත් සවිශ්‍යෂ වර්තාවක් තමයි ජල බිල්පත් වැඩි කිරීමට ජල ඇමතිගේ අවධානය. හැබැයි කලබල වියයුතුනෑ හැම දෙෙනම මේ කියන හැටියට නං මේ බිල්පත් වැඩි කරන්නේ යන්නේ ජලය පිරි පහදු කල්ලා ජනතාවට ලබාදීමේදී වැඩිපපුර වියදම් කරන්න වෙලා. තියන හේතුවක් නිසා. ඒක ඇන්න ගංගා ද්‍රණ ආස්ත්‍රිතව ජීවක්තින ජනතාව ඊළඟට පාත්වාගෙන යන්න ආයතන කර්මාන්තශාලා නිසා ජලය දූෂණය වෙනවා වැඩි. මල සහ අනෙකුත් අප ද්‍රව්‍ය මේ චලට මුසවීම නිසා. මෙන්න තියන වාද පත්තරේ නගරාස්ශ්‍රිතව ගංගා ධිපස්සඇති ව්‍යාපාරික්‍රස්ථාන හන් නිවාසවල ජලබිල්පත් වැඩිකිරීමට ජල ඇමතිගේ අවධානය. සෑ මේ සෑම නගරයකින්ම මල ද්‍රව්‍ය පද්‍රවය බැහර කරන්නේ මේ ගංගා ජලයට. ඒවා වැඩි වනවිට පිරිපහදු කිරීමේ වියදම වැඩි වෙනවා කියල තමයි. වාසුදේ වනානාෑකාර අමාත්‍යවරයා ජල සපාධන අමාත්‍යවරයා සඳහන් කරතිබෙන ඉනිසා. ඒ අයගේ මිල වැඩි කරන්න කටයතු කනම් ිලවැඩි කරන්න කටයතු කරන්න වෙනවා කියල තමයි. ඔහුනම් සඳහන් කල තිනි මන තරම් ්‍රයෝගිකතත්තේ තිීන්දුුවක්ද කියනක පිළිබඳවත් වෙනම සිතාන්ඩට වේවි. එ පස්පි අවධානය මුකරම නැවතවතාවක් ලංකාදී ප පුවත් පතට. ඒයි සඳහන් වෙනවා මහින්ද අමරබීර් අමා්‍යවරයාගේ අදහස් දැක්වීමක් ශ්‍රීලංකා නිදහස් වක්ෂ ගියොත්. ආණ්ඩුවට තුනෙන් දෙක නො බහුතරයයක්ත් නැතිවේ සුන දස්ක්ෂ ඇතු ආන්ඩුව හුල් ර පක්ෂවල අය සහ සුලංකා පොදචාණ පෙරමුණණේ සිටින කලකිරුණු පිරිස එලියට ගියහොත් ආණ්ඩුවට සරල බහුතරය ද අහිම වනු ඇතයි සුන කානිදහස් වක්ෂයේ ්‍රේෂ් උපසභාපති පරිසලමාත්‍යය මහින්දාමර වවිර මහතායේ පැවසය දලාකන දාාතරකට මේික සීම කරන්න බැහැ කියල තමයි ඔහු සඳහන් කරන්නේ ඒහිප ජධතිප ති ර ද. ක්ෂ සමभाාපති මෛත්‍ර පාල සිරිස න මහතාගේ ප්‍රධානත්යෙන් විශේෂය සාකච්ාවක් පැවත්න සාකච්චාව නිම කලේ ටපු එතුමන්ලාගේ මාධ්‍ය ප්‍රශ් කරනු ලැබවා ඒදී පහුගිය යාපාලන්න කාලෙත නම් කවුරුත් වැඩ කले නෑ තිීදු තීරණ ගත්ත නෑ किසිම නායකක් ලුක තමන්ගේ බලතලා අඩු කරගන්න කටයුතු කළ නෑ තමන් එහෙමත් කලා කියලා පහුගේ කාලය පළි මඳදෝ මතකා වාර්චනයක් හිටපුංච නාදිපතිබරයා සිදු කරනවා ඒවාගේ මුස්්‍රක්කානිදස් පක්ෂ මහලිකම මත ජයසිරරි චයිසේ කරकेෙනවා ඔය කියන කතා ඔහොම කියන්න කියන්න හැබැයි අපි තීන්ද අක්කත් එෙම වෙන්න මොකක්ද කියලත් එයායට හිතාගන්න බැරිවේ කියල තමයි ඔගේ අදහස්සක් ප ද ක් රන පොදුචාන පරමණ ඇතුම තර ගටලු ී ත්යක් කින්නට පුලුවන් බව පේනවා. මේ කියන ප්‍රකාශ තුළ නමුත් වනාාංකය දේශපාලන්නේේ ප්‍රකාශ පිබන්දව විශ්වාස තැමිය හැකේ කොත රම්ද කියනකත් බත් මත් හො දන්නවා. ඊළඟට ගත්තට පස්සේ ඔහු තවදුරටත් කියයනවා අද සුුණක් පොදුචාණ පෙරබරට නියෝජනය කරන ොහෝදනවා. ජටූ සුඩ නි දහස් පක්ෂයට ආදරය කරලායි ඒනිසා ඒ ඇතමුණුත් කලකිරලයින්නේ මේ විදියට සලකණිගු සුඩ කානිදහස්ක්ෂයට තත්වය රකතට හැරේවිකිලා ඇතරි පොදුචන පෙරමුණ හොට්ටුව විඩුවෙන්ම පෙනී සිටින ඇතම් මන්ත්‍රීවර පසු පෙල්ල මන්ත්‍රීවරු එෙම සහන් කරන්නේ නම් සුඩංකානි දහස් වක්ෂයත් ආවේ තමන්ගේ කරය එල්ලිලා ඒ නිසා ඔවු ැතිවුණයි කියෙලා අපට මේ රටකරගෙනයන්න බැරිකක් නෑක කියල ඇත ආග්‍රමාමත්‍යවරයක්කිෙනන දේශපාල අනාගත උකසට යන්න ව. ජනප්‍රිය තීරණ වෙනුවට රෙදන තිේන්දුු ගන්න වෙලාතියෙනවා කියලා ඔහු ඒ අතරේ සදහන් කරනවා තවත්තුවේද වාර්තා නම් දක්කිනට පුළුවන් නමුන් ඒසිල්ලට යොවා නට තනම් කාල වෙලා ක්නේ පියද පිලි සඳරට අත්්‍යයන්නටඕනිේ අද ප්‍රධහන සිරස් සලේ දක් කියන්නට පුළුවන් කමතියෙනවා මිනිස්සුන්ගේ ොර් බලෙන් ගන්න ආන්ඩුව බ පිටකොට රුපල් දිස්සේතිහා ගන්න පුළුවන් කමතිේද මහ බැංක කියන දලට මිනිස් ොල ද. පර්ලිමින්තු මන්්‍ර චාර්ය හර්ෂද සිල්වා උපුටා දක්කමින් පොහොර ගණන්තේ දලු කිලෝක මලරුපියල්ලික සිය තිහාහක කරන්න කුඩා හා මධ්‍ය පරිමාණ තය වත්හමියෝ එ සිල්ලීමම පිළි මඳවත්වාර්තා දකින්නට පුළුවන් අපි පටන්ගත්තේ ගෑස්වලින් අද පත්තර කියවි අවසන් කරන්න න්න ගෑස් ගැන කවි පෙලකින් අද වුවත්ත ්‍රයිඩේ බුල් කවි පෙළ ප්‍රියන්ත කොඩි පිළිගේ පෙන්වා බයන් කර බව දැන් ගිනි දැල්ලේ පුපුරයි ගෑස් දින දිනකු සියමුල්ලේ. කියනවා ඇමතිලත් බුරු පැළවෙන අල්ලේ දැන්නම් ආ්ඩුවරෙදි ටික ටිකඉල්ලේ කියල තමයි ප්‍රියන්තකොඩි පිළි අද ්‍රයිඩේ බුල් කවිපෙලින් කියන්නේ. එනම් විරාමයක් විරබයෙන් පසු දවසය පිළි සදර මිලාංචා ඇතිලක ශ්‍ර ක් කප්පුදු ජන පෙරුණ පාර්මේතු න්ත්‍රීවරයා සම. දෙදිනපතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක ක ලික් කර සසිියත TVව සබස්කර් කරන්න අු ස්වඩියෝගැන මුලින්න දැනගන්න මෙම සීනෝත්‍රලික් කරන්න.